කෑම එහෙම කොහොමද හදන්නේ මේ අමුයෙන් දෙනවද නැත්නම් උයල එහෙම දෙනවද කොහොමද පාන්දර තුනට නැගිටලා බත් බතුයි මාළු එකට හදනවා හදලා කරන වැඩි පාන්දර පහට කොහොම අරගෙන නිවල කරලා අපේ ගෙදරත් ඉන්නවා පූසෝ 8ක් 10ක් විතර ඒගොල්ලන්ට දාලා උදේ හතාමාර වෙනකොට මම මෙතනට ගිහිනවා මේක කරන්න මේගොල්ලෝ කෝල්මි බලන් ඉන්න යන්නේ මේ කෝචි වැඩ නැහැ මේ කෝචියෙන් බැලලා බලාගෙන ඉඳලා තමයි යන්නේ කොච්චර වෙලා මේගොල්ලෝ මෙතන කෑම කනවද සාමාන්‍ය මම කාලක් විතර මං කනකන් ඉන්නවා මොකද කාක්කෝ නැන්න කොටලා ඩක්කලා මුන් එළවනවා මං කනකම් ඉන්නවා මංකට බෑ කාල භාගෙත් ඉන්නවා ඔව් මන් දැක්ක දැන් අරින් බල්ලෙක් කෙනකොට ඒ බල්ලගෙන් මේගොල්ලෝ ආරක්ෂා කරගෙන හරියට මේ දරුවොන්ට ඡන්ද දෙනවා වගේ සාමාන්‍යයෙන් දරුව කනකොට ළඟ ඉඳන් ඈ මට බයිනකොට ඇතුළේ ඉන්නවා ඇතුළට ගිහින් දෙනවා ආ ඔව් මෙතන හින්දු ගියක් තියෙනවා ඒගොල්ලෝ පොඩ්ඩක් බලනවා ඉතින් මොකද දෙමෙන්න දෙන්නේ ඉස්සෙල්ලි මේ කාමරයට ගහගෙන ගිහිල්ලා මං අල්ලගෙන ඔව් හරි කරදරයක් වුණා ඊට පස්සේ මොකද මං ඇතුළේ ගියා අයියගේ නම මොකද්ද? ලාල්. ලාල් අයියා. අවුරුදු තුනකට වැඩි මේ පාරේ දාලා ඉන්න පූසෝ ගෙනල්ලා ඉතින් මං කණ්ඩ දෙනවා. මෙතන දාලා යනවා. ලෞකිකින් විනාස ලැබෙනවනි මටත්. කොච්චර සල්ලි ගණන් ගියත් මාළු මං ගෙනත් දානවා. මුන් වේලම දෙනවා හැබැයි. මට කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ මේගොල්ලන්ගේ බඩ. ඔව් ඇත්තමයි. ඔව්. බඩ පුරවන්න. ඔව් නැත්නම් මම එනකම් බලලා ඉන්නවා. නැත්නම් අපේ කකුලින් මේ ආවිනා. රාජ්‍ය රැකියාව කීම කරනවද? නැහැ මම රැකියාව කරන්නේ නැහැ. රැකියාව කරන්නේ නැහැ ඒ කියන්නේ. එතකොට අයියට ආදායමක් නැතුව අයියා මගේ ආදායම පොඩි කුලියක් එනවා එච්චරයි. එච්චරයි. ඉතින් දීලා මේගොල්ලන්ටත් කැම දීගෙන පූස කීයක් විතර මෙතන එනවද සාමාන්‍ය මේ අපි කොහෙද ඉන්නේ අයිය එන මේ මුළු බම්බල පිටියම පූසන්න කන්න දෙනවා අයියා. ඔව්. ලොකු පිනක්. ඒකම පිනේ. දැන් මට බයිසිකලේ මෙයා යන්නම දෙන්නේ නැහැ. අතෙන්ට එනකන් එනවා. කඩවලදී ඒ වගේ සීයේ සීදීලා කඩවලට මිකින් ගන්න හැමදාම.